මේ විදිර නෙේ ැම්පත් කන්න දෙගුණයක් කල තැන්පත් කරන්න කියකින. ඒ වගේදැන් මුලති තැපත් කර මුදල්ලා අපහු නැතිවේ කියෙන බයින් දිගින් දික්‍රම තැපත් කල ඇත්තම මේ වෙන ලක්ෂ අසුව අනුව එහමත් නැත්තම් කෝටියක්ම ගිය මුදල් තැම්පත් කරම පුද්ගලෝ අද අපි විමශනය සඳහා අපේ ආයතනවෙත පැමිල්ලා ඉන්න. හැත්තර මේ ජාවාරමේදී මේ දෙ ලබාදන මුදල් ැපත් කරන්න ලබාදන පුද්ගලයා සහ මේ තැන්පත් කරන මේ අපේ මහජනතාවේ පුද්ගල දැකල නැහැ. එතකොට කිසිම අවස්ථාවක ඔවුන්ගේ දුරකථනාංකයක් පේන්න විශේෂන් මේවා ටෙලිග්‍රම් කියනමේ ඇප් එක හරහා තමයි සිද්ධ කරන්නන්නේ මම මේ අවස්ථාවේ ඔබට පැහැදිලුවම කියන්නොම ටෙලිග්‍රම්් එකක් ඔ ඔබගේ අනන්‍යතාවය වසංකරන වගේම මේ. එ පුදගලයෝන පුද්ගලයන්ගේ අන්‍යතාවත් වසංකරමින් තමයි මේ ක්‍රියාවල සිද්ධ කරන ඒ නිසා මේ ොටෙලිකර මැ් එක හරහා කරන සියලුමු ගණු දෙනු ඒ මත් නැත්තම පණිවිටි හුමාර ගැනීම. බ ඉතාමත්ම අවධානෙන් සිදු කළ යුතු වෙනවා. එතකොට දැ මේ පුද්ගලියෝ මේ දෙන උපෙස්සනුව ඔබ දෙගින්දිකට මුදල් තැන්පත් කරනවා. අවසාන මේ පුද්ගලයා බයිනෑන්ස් කියන මේ ගින හරහා මේ මුදල් ක්‍රිප්ටෝකරන්සේ හරහා නැවත පිටත් පිට රටකට. දල් ලබාගැනීම තමයි සිද්ද කරන්න. නිසා දැ ඔබ කටස් වශෙන් තැන්පත් කර මුදල් ආපහෝ අප පොඩි පොඩි මුදල් අපේ රටේ වෙනත් ගනම් හිමියන්ට ගාට ඒගනම් හිමොත් බවගේ රැවටිච්ච ලක්වච පුදගල. ඒතින් සමාරට මේ මුද ැපත් ක බ තන්නට පුළුව ඇයි පොලසිය මේ වගේ මුද තැපත්කර පුදගලොත්තන්නනට ගන්න නැති කියෙල අපිහෙම පුද්ගලෝ සම්බන්ධෙන් කටයුතු කරදෙත් ඒ පුද්ගලයොත් කියන මේ වගේ යාලත් ඔන්ලයින් එකකා කැප්ලයි කරලා යාලත් මේ විදදිටම අහුවච්ච පුද්ගලු. ඒ නිසා මේ වෙලාම මේ සිල්ම මහජනතාවක් දැනුවත් කරන්න කැමති මේ වගේ ඔබට ටස් කම්පලීට කරලා දෙෙනවා එහමත් නැත්තාම් ඔන්ලයින් ෝටන් කියලා ඒ ලිින්යක් කියන මේවට ටාච් කරලා මේ වගේ ව්‍යාජ ලෙස තමන්ග තින මුදල් සූරකෑමට ලක් වෙන්නට එපා. ඒ වගේ මතයි මේ බයිනෑන්ස් ගිනු විෘත කරලා මේ බයිනන් සරා මුදල් ලබා ගැනීමේදී යම් කිසි පුද්ගලයෙක් ඒත් ඔන් Onlineයින් නොතැක්ක පුද්ගලෙක්ගේ මුදල් ඔබ බයිනන්ස් ගෙනනමට එනවා ඉට පස්ස ඔබ කරන්නේ ඒ මුදල් නැවත ක්‍රප්ට කරන්සි කරලා පො තවත් පුද්දලොට ලබා දෙෙනවා. ඔබ කරන්නන්නේ සමහරවිට මේ පුද්ගලම වන සල්ි තමයි මේ පුද්ගලට දෙන්නකල නමුත් ඇත්තරම කිවත් මේ වෙනත් අහිංසක් මුදගලේ තමන්ට ලබා දෙෙන මුදල්තම ඔ ක්‍රප් කරන්සි කළලා තවත් ඔය අපාධ කකාරකොට ලබා දෙන්නේ ඒනිසා හොඳර මතකතියාගන්න ඔබ යම්කිසි ලාබයක් උපේ මේ පරමාර්තයෙන් මේ වගේ අපාධ කරන්න ටපාබ ස මේවායින් වෙන්නේ අපේ රටේතින මුදල් පිටටකට යෑම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අකවානය මේ අවුරුද තුළා අපට ඇතමා එකසේ පනහකට වඩා අක පැමිලි ප්‍රමාණයක් මෙන්න මේ ඔන්ලයින් චීටි වංචාකරීම් සම්බන්ධයෙන් ලැබි ලතිනො අනිකර නයිජීරියන් ජාතිකයෙන් සම්බධයෙන් මේ කරන තෑගි ලබාදීම් අපි මේ අවරුදු ගානා තිස වන වංචාවක් අපි මේ සම්බන්ධයෙන් පුුණ පුුණාපි මහජනය දැනුවත් කිරීම් සිද්දගක නමුත් මේ පුද්ගලයෝ. ඔබත් සමඟ චැට් කරන ඒ චැට් කතා කරන ඒ කතා බහ නිසා විශේෂම ෙ ිට ලක්ව න ි මනවාකිව නි ැංගොඩා ලාට අපිකවඩන ැමල්ිකාර අපිත් තාකරක්ද මේගෙන දැනගනත්තිදලා තියෙනවා. නමුත් ඔවුන්ට ඒ දෙන විශවාස අපි ද සිද්කරල න විශෂයම ඩම ු සල් ලා තියන ගම යිට ලබාගත් දල් දන රත්තරබඩ කස් කල පවා මුදල් යදවීමම් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මුදල් අපරාදිී ඔබ මහන්සේ හම්ම කරගත දනය මේ අනවශස පුද්ගලන න්න ෙප. මේ නයිජරෙන් ජාතිකයින් වීසා නැතුව පස්පෝට් නැතුව මේ ලංකාවතුලගේ ජාවාරම් සිද්ධ කරනවා ඉතින් අපි මේේ පුද්ගලොන් අතරෝග ඩර්ගන අධිකරඩ ඉදිරිපත් කරන. ඒය දින අතරනු ගත්ත මේ නෛජරෙන් ජාතිකයෙන් දෙදෙන. පස්ුද දක්වා ්‍රක්ෂද බන්ධනා ගාරගත කරලා තියෙන ඒවගේම අපි ලංකාවපුරා මේ ා නායජරන ජාතියෙන් තවත් මේ වගේ ප්‍රාධ කරලා තිීනවා අද කෙලා අශක කරනද කෙලා පොලිසිවල විමසින් කරලා දුගකත පන්ඩුල බාදල තියනවා ඒගේම තමයි වර්තමාන පොලිස්පතිතුමාගේ උපදෙස්මතා අපි දෙෙසම්බර් විසි දෙෙසම්බර් දොළොස් වනිදා අපි ආගම් වැරදි සම්බන්ධය අපි වෙනම ආගම් වැරදි ලබාගන්ඩ ඩෙස්කයක් අපි ආරම්භ කළ මේ දෙෙස්කෙකරදනට අපි දුකතරංකාකයක් ලබා දිීලතුන දුරතන අංකේ ඔස්සේ සහ ඊමල්ඊමල් හරහාට පැමිණි ලැබෙමින් පවතිනවා. ඇත්තරම ලංකාධන්නේ සංග්‍රහය යටතේ යම් කෙනෙකුගේ ආගම කදහන පුද්ගලයුගේ යම් කිසි ඒ ආගමට රිදවීමක් ඇති වුණොත් ඇතරම ඒක වරදක්වෙනවා. විශේෂෙන්ම පූස් බුද්ධ කියන මේ ගිනුම හරහා. විශේෂෙන්ම මිනිසුන්ගේ බෞද්ධ බෞද්ධාගමකින්න්ගේ වගේ ප්‍රස්තුආගමිකින්ගේ ගෙනකරුවන ලෙස ඔහු විසින් මේ ඒ ප්‍රචාරය කරලා තිබ බුදු හාමුදුරුවන්ට ඒ වගේම ක්‍රිස්ටයාන ආගමිකින්ට ඉතින් එනිසා මේ සැකරුව පි අත්තර වන දා දොලොස් නි මාසසි විසයක දෙ සැම්බර් විසේක පිියත්ත්‍රනක රිපත් ක් ද ක ూ බुද්ධ ෙන ගन् ම ගේ ूස් බुද්ධ අනु මික කෙ තවත් ගිन කාර අනुගමක හට නේ गा තු හිට න ම් किකි පුදගල ර කර ම රदा करන ැකදක මේ అను ాමకయ ව පస్ වష න පුදගල सමාझජ න ක් ති තු अක් වැදිරන පුදග ාව. ප්‍රෝ් කලා හ ඉහලිින් උත්සාහ අතබඩ අපි සමාජය අද පෙළමිලා හෙම කරන්න එප යමෙක් වදකරොමෙක්ද පෙන්න්නලදන්නට ඕනේ ඇතමකො තවරු විසිසනක තරුණෙක්මි කරලා තිබුණන තොර දෙමාපියෝ ඉන්නවා සමාජයෙන්වා මොහු යහමකට ගත යුතුයි. ඔබ යම්කිසි දෙයක් දර්ශනයක් පෙනවා ඔබ ඒක ෆේක් ගෙනුක් කරහා කරන්නන්නේේ ඔබට එහෙනම් තිබුණා හගේ නිර්වාාජ ගිනුම කරහා ඉදිරිපත් කරන්න තිබුණ නමුත් නමේ මේ මේ බුදු දහමට විශාලෙස ඔහු බෞද්ධ දර්ශනයටම අවිශේෂෙන්මක් නිග්‍රහ කරලා තිබුණ. ඉතින් මේ වගේ වැරදි කරන්නට එපා මොකද ඒ තුළින් යා මහචන කැලවීම් ඇවීම පවා හැකියාව තියනවා මොකද මේ ගිනුම් හරහා මහොුට මරණීය තරජන පවාඉල්ල වෙලා තිබුණා ජනතාවට මේ ගිරුම් හිමිය සොයා ගැනීමේ පහස තමයි වෙලා තිබුණේ ඇත්තරම මේ විමර්ශන තුළින් අපට අනාහරණය වෙන්නේ මේ එක පුද්ගලයෙක් විසින්. මේ මහජනතාවගේ ඒ ආකාශනය ලබාගණන්ඩ ආගම වලට නිග්‍රහරමින් ගිනුම් ගණනාවක් හදලා සාපියන් දේවාලේ මේ වගේ එකම පුද්ගලය විසින් ගිනුම් ගනාවක් සකස් කරලා මේ ආගම්මු වලට නිග්‍රහකිරීමම් සිද් කරලා තිබුණ. එ නිසා අපිසිල්ලු දෙනාම අවදාානය සිටිය යුතු සමාජය සිදුවනද මේ වගේ වැරදි ක්‍රියාවන් සඳහා අපි ඔවුන් උදව් නොකර මෝුන්ගේ වැරදි පෙන්වලදීලා මේ වගේ පුද්ගලෝ ඉන්න නීතිර ඉදිරිපත්කිරීම තමයි මහජනත වශයෙන් සිදලළ යුත්ත.